අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් පුවත් සිරස්තල වෙතයි අවධානය බොරවී ලංකාවට තවත් ලං වෙයි උතුර උතුරු මැද නැගෙනහිර හා මධ්‍යමට තද වැසි සොලිකුණාටුවේ වේගය 60 කිලෝමීටර 100 දක්වා වැඩි වෙයි මුහුදු රළ මීටරයක් උසට එස වෙයි අනතුරුදායක හා අනාරක්ෂිත ස්ථානවල සිටින අය ආරක්ෂිත ස්ථාන වෙත යමුවන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි මහර බන්ධනාගාරයේ තත්ත්වය දැන් සාමකාමී ආරක්ෂකංශ කියයි මියගිය ගණන 11 දක්වා ඉහළට මියගිය රැඳවියන් 9කටත් කොරෝනා මෙරට COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව 21500 ඉක්මවයි. වෛරසයේ හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 122ක්. පොලිසියේ COVID ආසාදිතින්ගේ සංඛ්‍යාවත් 1183 දක්වා ඉහළට. අර්ජුන් මහේන්ද්‍රන්ට මොකද කරන්නේ? විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි. අද හෝ හෙට වාර්තා ලැබෙනවා. අධිකරණ ඇමතිගෙන් පිළිතුරු. කිලිනොච්චියේ යෝධ බිම वर्धने वेमिन पवतिन अयहपत् कालगुण तत्त्वय पिलिबंदवै प्रथमेन अवधानय निरित दिग बेंगाल बुक्क मुहुदु प्रदेशये पवतिन बुरवी सुलिकुणाटुव अदुदयसन वन विट त्रिकुणामलयट किलोमीटर 240क नगिनहिरट बरव गिनिकोण दिसिन स्थानगतव पवतुन बव कालगुण विद्या दिपार्तमेन्तुव पवसनवा ශ්‍රීලංකා මුහුදු තීරය ආශ්‍රිතව සුලිකුණාටු තත්ත්වයක් පසුගිය දින කිහිපය තුළදී වර්ධනය වෙමින් පැවතුණා. මේ වන විට නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින බුරවි නම් මෙම සුලිකුණාටුව අද උදෑසන වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර 240ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.4ක් නැගෙනහිර දේශාංශ 83.4ක් ආසන්නව ස්ථානගතව පැවතුණා. මෙම පද්ධතිය බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ පේදුරුතුඩුව අතරින් ත්‍රිකුණාමලයට ආසන්නව ශ්‍රී ලංකාවේ නැගෙනහිර විරලට අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතුළු වෙතයි බලාපොරොත්තු විය හැකි බවටයි මෙවන විට තොරතුරු වාර්තා වන්නේ සුලි කුණාටුව සමග සුළඟේ වේගය පැයට කිලෝමීටර 80ත් 90ත් පමණ වන අතර එය විටින් විට පැයට කිලෝමීටර 100 දක්වා වර්ධනය විය හැකි මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිණෙනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම තත්ත්වයත් සමග දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ වෙටින් විට රළු හෝ දැල් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ මෙම පද්ධතිය නැගෙනහිර වෙරළට ඇතුළු වන කාලයේදී මුහුදු රළ උදම් රළ මට්ටමකට වඩා මීටර 1ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ සුලි කුණාටුවේ බලපෑම අද සහ හෙට යන දින දෙක තුළ ඇතිවන අතර එහිදී විශේෂයෙන්ම උතුර උතුරු මැද නැගෙනහිර වයඹ බස්නාහිර මධ්‍යම සහ සබරගමු පළාත්වලට පැයට කිලෝමීටර 80 සිට 100 දක්වා ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවන්නේ එමෙන්ම උතුර උතුරු මැද නැගෙනහිර සහ වයඹ පළාත්වලට අද සහ හෙට යන දින දෙක තුලදී ඇතැම් ස්ථානවලට මිලිමීටර 200 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවත් දකුණු පළාත සඳහා අද සහ හෙට දිනේ මිලිමීටර 50 ඉක්ම වූ වැසි තත්වයකුත් සෙසු පළාත් සඳහා ඇතැම් ස්ථානවලට අද දිනේදී මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි තත්වයකුත් හෙට දිනේදී මිලිමීටර 200ට වැඩි ඉතා තද වැසි තත්වයකුත් බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ මේ හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙස දැනට මෙම මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටිනවා මේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පැවති කාලගුණ තත්ත්වයයි
මේ අතර මෙලෙස පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටිනවා. ඊයේ දිනේ දිවෙන ආසන්නයේ පැවති පීඩන අවපාතය අද දිනේ වන විට සුලිකුණාට බාට පරිවර්තනය වෙලා තියෙනවා. මේ සුලිකුණාටුවේ කේන්ද්‍රයේ ස්ථානගත වෙලා තියෙන්නේ තිරුකුණාමඩේ ඉඳන් කිලෝමීටර් 330ක් පමණ ඈතින්. එතකොට මෙහි බලපෑම තවදුරටත් මේ දිවයිනේ උතුරු සහ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුතීරවල තත්ත්වයන්, ඒ කියන්නේ කඩින් කඩවැසි තරමකට අද සුලං මුහුද රළු වීමේ හැකියාවන් තියෙනවා. ඉතින් අපි දීවර හා නායක ප්‍රජාවට පැහැදිලිව කියනවා දීවර කටයුතු වල යෙදෙන්න එපා කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ. ඊට අමතරව අද අවශ්‍ය යාම වෙනකොට හෝ රාත්‍රී කාලයේදී මේ පද්ධතිය තිරුකුණාමලෙන් දිවයින තුලට ගමන් කරන තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ දිවයින තුලට ගමන් කරලා තුන්වෙනි දින වෙනකොට මන්නාරම් ප්‍රදේශයෙන් අරාබි මුහුතීරයට ගමන් කිරීමක් සිද්ධ වෙන්න පුළුවන්. මහර බන්දනාගාරය තුල පසුගිය දාසේ දුබු නොසන්සුන්කාරී තත්වය මේවන විට මුළුමනින්ම පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියුජි පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මේ අතර මෙම සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ රඳවියන් අතරින් නව දිනක කොරෝනා ආසාදිතින් බවයි උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙටන් පෙරේරා මහතා ප්‍රකාශ කළේ. महर बंदनागारे अतिवो नोसंसुन्तावे अतरतुर जीवितक्षेट पत्वो रंदवियन नतरें नाम दिनकुट कोविड वायरसे आसादनेवी अतिबव ये तहवुरुवुना उत्तर कोलंब शिक्षण रोहाले अध्यक्ष वैद्य शेल्टन पेरेरा महता संधान कले जीवितक्षेट पत्वो अनेक रंदवियन गे मृत शरीरद अद पीसीआर परीक्षणेट लाक्किरीमट नियमित बवई තුවාල ලබා රෝහල් ගත කළ රැඳවියන් අතරින් සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවලදීද රැඳවියන් 38කට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබූ බව මින් පෙර තහවුරු වුණා. කෙසේ වෙතත් රැඳවියන්ගේ ඥාතීන් නෙල්ල කරන දැඩි විරෝධතාවයන් මැදේ වූද ගැටුම්කාරී තත්වයට මැදි වූ 1500කට අධික රැඳවියන් රැඳී සිටි ස්ථානයෙන් අදාළ රැඳවියන් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට ආරක්ෂක අංශ මේවන විට කටයුතු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. महार बंदनागारे अति सिद्ध्य मेवन विट संपूर्ण पालनी वीति बेनो मेवन विट तुआलू संपूर्ण रेंदवियान संख्या एकस्य हयाक बेनो मेम एकस्य हयन मेवन विट रोहाल प्रतिकार लबानी विसी आट दिन पमनाय एन विसी हाथ दिन रागम रोहाले तवत एक्का कोलंब जाति का रोहाले प्रतिकार लबनो मीट अमतर बंदनागार निलदारी दिदिन तुआल लबुआ मन निलदारी दिदिनागिन एक्का रोहाले बहर वीति बेनो तवत एक्का रागम रोहाले प्रतिकार लबनो मरण अपराध परीक्षण डिपार्टमेंट अपराधम विमर्शन आरंभ करतीम निरोधायटते कोविड-19 वायरस से आसादने वी मेरठ सिद्ध वो तवत मरण हतरक पिलिबंद वे ये रात्रीय वार्ता उना यानो वे मेरठ समस्त कोविड मरण संख्या वे एकसिए विसी देखा दक्षवा हेल्गो सेटी बाबाई प्रजेय प्रवृत्ति डिपार्टमेंट तू निवेदन निकले कोविड-19 वायरस से आसादने वी महेत्वेन सिद्ध मरण हतरक पिलिबंद तोरतुरु ये रात्रीय वार्ता वी मत समग कोविड वायरस से हेतुवेन मेरठ सिद्ध समस्त मरण संख्या व एकसिए विसी देखा दक्षवाई हिलगिया मिलिसे मियेगे पुद्गले नतर कोलंब दोलहा प्रदेशी पादिंची हैते हतर हैवर्दी पिरिमी पुद्गले पिलिबंद तोरतुरु वार्ता वु अतर एम पुद्गले आगे मरनेट हेतु लेस देखपिन्ने वायरस आसादित व सिटियदी हटगत विसबीज आसादनयक हेतुवेन एतिवु कंपन तत्वयक मे अतर कोलोन्नाव प्रदेशी पादिंची हैते हतर हैवर्दी कांतावक्द
මොලි අභ්‍යන්තර ලියගැලීමක් සමග COVID-19 වෛරසය ආසාදනය වී මිය ගොස් තිබෙනවා. එමෙන්ම රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 93 හැවිරිදි කාන්තාවක්ද COVID-19 වෛරසය ආසාදනය සමග ඇති වූ ලේ විෂ වීම සහ සමේ ඇති වූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මෙම මරණ තුනම නිවසේ සිදු වේ ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් පෞද්ගලික රෝහලක සිට COVID-19 වෛරස ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව මුල්ලිරියාව මූලික රෝහලට මාරු කර යැවීමෙන් පසු 31 වන දින COVID-19 වෛරසය ආසාදනයේ සමග ඇති වූ නිදන්ගත පෙනහළු රෝගයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා. මේ වන විට රෝගීන් 17817ක් සුව ලබා තියෙන්නේ. මේ අවස්ථාව වන විට අපේ රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල රෝගීන් 6593 දෙනෙක් ප්‍රතිකාර ලබනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂාව රෝගීන් හඳුනා ගැනීම සඳහා භාවිත කරනවා. විශේෂයෙන්ම රෝගී ආශ්‍රිතයින් අතර ඒ වගේම අධික විදියට රෝගීන් ජනගහනයක් සිටිතයි අපිට අනුමාන කරන කුඩා ජනප්‍රදේශවල අපි මේ පරීක්ෂාව කරනවා. මීට අමතරව රජය විසින් අවසර ලබා දීලා තියෙනවා මේ පරීක්ෂාව සිදු කිරීම සඳහා පෞද්ගලික රෝහල්වලටත් පෞද්ගලික ආයතනවල යම්කිසි විදියකින් COVID-19 හා සමාන රෝග ලක්ෂණ සහිත පුද්ගලයෙක් හිටියොත් ඔහුගේ හෝ ඇය COVID-19 රෝගී ආසාදිතයෙක්ද කියලා කඩිනමින් හඳුනා ගැනීම සඳහා කඩිනම් ප්‍රතිහේජනක පරීක්ෂාව සිදු කිරීමට අවසර ලබා දීලා තියෙනවා. ඊට අමතරව ආයෝජන කලාපයේ විශාල කර්මාන්ත ශාලාවල හම්බු පරීක්ෂණ දවසකට අවම වශයෙන් කාර්ය මණ්ඩලයෙන් 1% වගේ ප්‍රමාණයක් සිදු කිරීම සඳහා නිර්දේශ ලබා දීලා තියෙනවා. යම් කිසි විදියකින් ඒ ආයතනවලට අවශ්‍ය නම් අවදුරටත් රෝගීන් ඉදීදැයි හම්බු ලෙස සලකා බැලීමට ඒ සඳහා කඩිනම් ප්‍රතිදේහ ජනක පරීක්ෂණය සිදු කිරීම අනුමැතිය ලබා දීලා තියෙනවා. නමුත් පෞද්ගලික රෝහලට පැමිණෙන කෙනෙකුට සාමාන්‍ය විදියට අපි අපේ රුධිරයේ සීනි තියෙනවද කියලා බලන්න බ්ලඩ් ෂුගර් එකක් කරනවා වගේ සාමාන්‍ය මේ තමා COVID-19 ආසාදිතයෙක්ද කියලා දැන ගැනීම සඳහා මේ පරීක්ෂාව සිදු කිරීම සඳහා අනුමැතියක් ලබා දීලා නැහැ. ඒකට හේතුව තමයි මේ පරීක්ෂණය ඒ වගේ අවස්ථාවලට සුදුසු පරීක්ෂණයක් නොවන නිසා. යම්කිසි තැනැත්තෙකුගේ ඒ වගේ අවස්ථාවකදී තමන්ට රෝගය වැළඳිය ඇතද බලා ගන්න අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය වන්නේ PCR පරීක්ෂණය. මේ අතර ඊයේ දින වෛරසය ආසාදනය වූ නව රෝගීන් 541 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට COVID-19 වෛරස ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 24500 සීමාව ඉක්මවා ගියා. පොලිස් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 1183ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයින් නිරෝධායන කඳවුරින් පමණයි වාර්තා වෙන්නේ. පොලිස් පොකුර නිවි යමින් පවතින ස්වභාවයක් තමයි නිරීක්ෂණය වෙන්නේ. දැනට ආසාදිත භාවයට පත්වෙච්ච 900ක් පමණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා. තවත් 340කට ආසන්න ප්‍රමාණයක් පමණයි දැනට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන්නේ. පසුගිය පැය 24ක කාලය තුළ පුහුණු ආවර නොපැළඳි එවාගේම දුරස්ථ භාවයේ තබා නොගත් 18 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මුළු සංඛ්‍යාව ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ 952ක් වෙනවා. ඔවුන්ට ඉදිරියේදී අඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. මේ අතර අද අලුයම ඩුබායි සිට මගින් 110 දෙනෙකු, දෝහා සිට 21 දෙනෙකු සහ මාලේ සිට 44 දෙනෙකු ගුවන් මගින් මෙරටට පැමිණියා. එම සියලු ගුවන්මගින් PCR පරීක්ෂණ වලින් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා. මේ වන විට පොලිස් බල ප්‍රදේශ 13ක් තවමත් හුදෙකලා කර තිබෙනවා. එම පොලිස් බල ප්‍රදේශ 13ට අමතරව පාටලුගම ප්‍රදේශයේ උදාම සේවා සම් 9ක්, ඒ වගේම වැල්ලම්පිටිය ප්‍රදේශයේ, අලවතුල ප්‍රදේශයේ ප්‍රදේශ කීපයක් හුදෙකලා කර තිබෙනවා. හුදෙකලා කර තිබෙන ප්‍රදේශවල ජනතාව සමහර විට තම ප්‍රදේශ කවදා හුදෙකලා බව නිදහස් කරાવીදැයි සෑම විටම සිතන්නට පුළුවන්. ඔබ තවදුරටත් සංචාරණයේ සීමා කරගෙන හිටියොත් ඔබගේ ප්‍රදේශයෙන්, ඔබ ඉන්න මහල් නිවාසයෙන්, ඔබ ඉන්න වත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් බිහි වෙන්නේ නැත්තම් ඉතා ඉක්මනින් හුදෙකලා බව නිදහස් කිරීමට හැකියාව ලැබෙනවා. ඒ නිසා තවදුරටත් ඉවසිලිවන්තව මේ ආකාරයටම තවත් දින කීපයක් රැඳී සිටින්න එසේ රැඳී සිටියොත් අපිට හැකියාවක් ලැබෙනවා මේ ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කිරීම සඳහා. මෙන්න අප වෙත දැන් ලැබුණු විශේෂ පුවතක්. මණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා. මෙන්නෙම විශේෂ පුවත නැවතත්. මණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපතිවරයා ඉදිරියේ දියුරුම් දුන්නා.
අයවැය කාර්ක සභා අවස්ථා විවාදයේ 9 වෙනි දිනේ අදයි මේ එහිදී පළ වූ අදහස් මේ රටේ සාමාන්‍ය පුරවැසියට ඉර වෙලා තියෙන නඩුවට විසඳුම් ලබා දෙන්න පුළුවන් නම් අර මහර වගේ සිද්ධිත් ඇති වෙන්නේ නැහැ ගරු එමෙතුනේ එහෙම හැකියාවක් තියෙද කියලා දැනගන්න කැමතියි නඩු දාන එකයි නඩු අහන එකයි එකිනෙකට වෙනස් දෙකක් ඉතින් අපි කවදාවත් කියලා නැහැ නඩු අහන එකේ ප්‍රශ්නයක් තිබුණයි කියන එක නමුත් දමු දාන එකේ යම් ප්‍රශ්නයක් තිබුණා FCID එක හදන එක අගමැතිතුමාගේ කාර්යාලයෙන් සිට මෙහෙවන එක අපි කවදාවත් ඒක කරන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි ඔහුගේ මාස 3ක් විතර ඉඳලා දිගට නඩු අහන්නේ නැහැ දැන් අපි විශේෂ ඉල්ලීමක් කරා අධිකරණ සේවා කොමිෂන් සභාවට අහපු නඩු ඔක්කොම පුළුවන් තරම් ඉක්මනට තීන්දුව ලබා දෙන්නයි කියලා. සිවිල් අභියාචන අධිකරණයේ විතර අන්තිම දවස් තුනේ නඩු තීන්දුව 70%කට ආසන්න ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. අහුගේ දවස්වල ජනප්‍රිය සිද්ධි සම්බන්ධ නඩු ටිකකට හම්බුණා. මේ ඇමතුමා උත්තර දෙනවා මේ නගින්න නැතු ඉන්නකො මෙලෝ මගුලක් දාන්න නැතු. අරිදුර බහිද්දර ලංකාවට ගෙන්න කියලා සිංගප්පූරේ ඉල්ලීමක් කෙරුවා. ඒ තොරතුරක් ලැබිලා තියෙනවද? ඒ සම්බන්ධයෙන් වාර්තාවක් මම ඉල්ලලා තියෙනවා ලිඛිතව නීතිපතිතුමාගෙන්. එම වාර්තාව අද හෝ හෙට මට ලැබෙයි. කිසියම් සුරාබදු බලපත්‍ර ලාභියෙකු විසින් සිය බලපත්‍රයේ යටතේ ක්‍රියාත්මක වී මේදී සිදු කරන ලබන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය එම වැරදි කාර්මික අපරාධයේ සලකා සමත කිරීමේ ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කරනු ලැබේ. තුරාබදු දෙපාර්තමේන්තුවම පිළිගන්නවා විශාල වශයෙන් මේ කෘතීම රා නිෂ්පාදනය වෙනවායි කියලා. පත්‍ර වලට කිය වෙනකොට සාමාන්‍ය ස්වභාවිකව පාවිච්චි වෙන ව්‍යවහාර වචනේ තමයි පාවිච්චි වෙන්නේ. සුරාව නිෂ්පාදනය පිළිබඳ බලපත්‍ර 27ක් තිබුණත් දැන්ට දෙකක් අවලංගු වෙලා 25ක් තියෙනවා. මේ බලපත්‍ර 25න් 5 දෙනෙක් තමයි සමස්ත බදු ආදායමෙන් මේ සුරාබදු සම්බන්ධ බදු ආදායමෙන් 93ත් 95ත් අතර ප්‍රමාණයකට වග කියයි. යම්කිසි බදු වංචාවක් තියෙනවද කියන කාරණේ අංක 1 දැන් තකහනියම ඔබතුමා පරීක්ෂා කරලා බලන්න පුළුවන්ද? තවත් සුවිශේෂී බලපත්‍රයක් සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබතුමා දන්නවා සාමාන්‍යයෙන් සුරාබදු නිෂ්පාදනයේ බලපත්‍රයක් ඉදිරිපත් වුණාම ස්ථානීය පරීක්ෂණයක් කරනවා. මහ ජනතාවට ඒක ප්‍රසිද්ධ කරලා මහ ජනතාවගේ අදහස් උදහස් ගන්නවා. මේ මුකුත් නැතුව ලබන සිකුරාදා හෝ මීට ආසන්න දිනයක ඒ බලපත්‍රය ලබා දෙන්න හදනොත් ඒක හොයලා බලන්න කියලා. ඔබතුමාටත් මතක ඇති ඔබතුමායි මා හිටපු මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක මේ කාර්යය මතුවෙච්චලයි ඔබතුමත් යම් අදහසක් දැක්වුවා සුරාව වටලන්න පොලිසියට සහ STF එකට වැටලුවට ඒක බාර දෙන්න ඕන සුරාබදු නිලධාරීන්ට අධිකරණමතුමා මේ නීතිය වෙනස් කරන්න කෝටි 1100ක් වගේ මුදලක් මුං ඇට වලට විතරක් පිටවට යවලා තියෙනවා. ඒකට මේක මේ දේශීය ගොවියට ලැබෙන්න තියෙන මුදල. පසුගිය රජේට පැහැදිලි ප්‍රතිපත්තිය තමයි මොනවා මේ රටේ නිෂ්පාදනය කළ හැකියුවත් ගොවියන් අතර කවර ආදායමක් ලැබුණත් පුළුවන් තරම් ආනයනය කරන්න නිදාසේ ඉඩ දෙන එක තමයි ආර්ථික ප්‍රතිපත්තිය මූලික අංගය ලෙස තිබ්බේ. මුං ඇට වලට කළෙත් ඒකයි. සෞභාග්‍ය දැක්මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අනුව මේ රටේ නිපදවිය හැකි භෝග කෘෂිකාර්මික දේවල් ගෙන්වීම සම්පූර්ණයෙන් තහනම් කරලා තියෙනවා. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ප්‍රධානතම ආයතන තුනෙන් එකක් වන ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ විනිමය ණය නිකුත් කිරීමට අදාළ පුරෝකථනය බී ඍණ කාණ්ඩයේ සිට ට්‍රිපල් සී කාණ්ඩය දක්වා පහත දමා තිබෙනවා. ණය ආපසු ගෙවීමේ දැඩි අවධානමක් ඇති රටවල් වන කොංගෝ, මොසැම්බික් සහ සුරිනාමේ මෙම කාණ්ඩයේ අනෙක් රටවල් වන අතර මෙම කාණ්ඩයේ රටවල් පිළිබඳව තවදුරටත් පුරෝකථන ෆිච් ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. මූඩිස් ආයතනයේද ණය ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාව පහත දැමුව අතර රජයේ විශ්වාසනීය ක්‍රියාමාර්ග නොගත හොත් අනෙක් ප්‍රමුඛ පෙළේ ආයතනය වන ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුව ආයතනයේද සිය ශ්‍රේණිගත කිරීම වලින් ශ්‍රී ලංකාව පහත දැමීම වැළැක්විය නොහැකි. මෙතනදී මට මතක් වෙච්ච දෙයක් තමයි ගරු කතානායකතුමනි සමහර විට සමහර අවස්ථාවලදී යම් කිසි පුද්ගලයෙක් ගිහිලා තව එක්කෙනෙක්ව වාහනකින් ගිහිලා හප්පලා ඊට පස්සේ කියනවා මේ හැප්පිච්ච පුද්ගලයාට මොකද වුනේ කියලා අහනවා. ඒක තමයි මට මතක් වුනේ මේ අපේ ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය අසර වෙලාවේදී එතුමන්ලාගේ ආණ්ඩුව ගිහිල්ලා සියලුම ආර්ථිකයට විවිධ ප්‍රශ්න මතු කරලා ඊපස්සේ දැන් අපෙන් අහනවා මේ ප්‍රශ්න ගැන. අපි වුණාට මේ ප්‍රශ්න වලට පැනලා යන්නේ නැහැ. මම විපක්ෂ නායකතුමාට බොහොම පැහැදිලිව කියනවා මේ ප්‍රශ්න වල අපි මුහුණ දෙනවා. එතුමන්ලාගේ කාලයේදී සිදුවෙච්ච ප්‍රශ්න ගැන අපි මිටිස්සුනුත් කතා කරලා තියෙනවා. ඒ නිසා මම දිගින් දිගට මේවා ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතුමා කියලා තියෙන්නේ ෆිච් ආයතනය සහ මූඩි සාහිත්‍යය සහ ශ්‍රී ලංකා රජය අතර මත ගැටුමක් තියෙනවා කියන එක මම හිතන වෙන විදිහකට අර්ථකථනය කරලා තිබෙන්නේ. There is a difference of opinion between the rating agency and the government of Sri Lanka. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් කිලෝග්‍රෑම් 3කට ආසන්න බරකින් යුත් විශාල බිම්මලක් කිලිනොච්චේ ගොවියෙකුගේ ගෙවත්තෙන් හමු වී තිබෙනවා. බිම්මල සාමාන්‍ය ලෙස පැවතියද පසුව මෙලෙස ඉතා විශාල ලෙස වර්ධනය වූ බවයි එම ගොවිපලෙහි හිමිකරු වන මාරිමුත්තු ආරුමුග මහතා සඳහන් කළේ.
වැලිමඩ මැතිවරණ කොට්ටාසේ හබරගල වත්ත කෝවිලාසල සිට මුදුන් පිටගම දක්වා ඇති අතුරු මාර්ගයේ කොන්ක්‍රීට් අතුර සංවර්ධනය කිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙනවා. ඒ වත්මන් රජුවේ සපිරි ගමක් සංවර්ධන වැඩසටහන යටතේයි. වාරියපොළ පාදිනිය ප්‍රදේශයේ පදිංචිව සිටි මවක් සිය සිව්මස් බිලිඳා සමග ලිඳට පැන සියද විහානි කරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි කාන්තාවක වන අතර සිය බිලිඳාට පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙම මව දැඩි මානසික පීඩනයකට පත්ව සිටි බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ක්‍රීඩා පවත්වනයේ අවධානය ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් කැනඩී ටස්කර්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 54ක ජයක් හිමි කර ගැනීමට ජෙෆ්නස් ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා. ලංකා ප්‍රීමියර් ලීග් 20-20 එක්ව ජයගමු. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් කැනඩී ටස්කර්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 54ක ජයක් වාර්තා කිරීමට ජෙෆ්නස් ස්ටැලියන්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා. එහම ජෙෆ්නස් ස්ටැලියන්ස් කඩුලු 8කට ලකුණු 185ක් රැස් කළා. නායක තිසර පෙරේරා ප්‍රහාරාත්මක පිටිහරඹය දියත් කරමින් පන්දු 28කදී ලකුණු 68ක් රැස් කර ගැනීමට සමත් වුණා. හය පාර පහක් සහ හතරේ පාර පහක් ඊට ඇතුළත් ලකුණු 186ක ඉලක්කයක් හඹා ගිය කැනඩී ටස්කර්ස් කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 131ක් පමණයි. Lanka Premier League 2020. Win together. Lanka Premier League. Visay visa. Equal. Jayagamu. එත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.